මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් තුළ වැඩිපුරම කතා බහට ලක්වෙන චරිතය බවට පත්වෙලා තිබෙන්නේ වනිදු හසරංග. මොකද ඔහු පසුගිය විසවිසල ඔක කොසලානේ හැසිරුණු ආකාරය සහ මේ ඔලිවිට පැවැත්තමින් තිබෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන විදිය සහ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ එතරම්ම ප්‍රසාදයක් නැහැ. ඉතින් එවැනි හේතු හින්දා ඔහුට නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා පසුගිය කාලේ සමාජ මාධ්‍යවල දැඩි බලපෑමක් එල්ල වෙලා තිබ්බා. ඉතින් ඔහු පෙරේද දින සිය ඉල්ලාසීමේ ලියුම බාර දුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. ඉතින් වනිදු හසරංග එසේ ඉල්ලාස් වෙද්දී ඊළඟට කතා කරන පුද්ගලයා බවට පත් වෙලා තිබ්බේ කුසල් මෙන්ඩිස්. මොකද ඔහු පසුගිය කාලයේ පුරාම අසාර්ථක වුණා ලෝක කුසලානයේදී අසාර්ථකයි. යම් තර්මකට ඔහු සාර්ථක වුණේ බංග්ලාදේශ තරගාවලියේදී පමණයි. එතැන් සිට පෙන්නුම් කරුණු ලැබුවේ ඔහුගේ එක දිගටම පිතිකරණංශයේ දුර්වල ක්‍රීඩා විලාසයක් පමණයි. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවේ ක්‍රිකට් රැක වෙබ්බඩවිය විසින් වාර්තා කරන මේ වසරේ 2024 අවුරුද්දේ මෙතෙක් අන්තර්ජාතික පිටියේ ලබාගත් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් 5 දෙනා. ඉතින් ඒ 5 දෙනා අතර තුන්වෙනි ස්ථානයේ තමයි කුසල් මෙන්ඩිස්ට හිමි වෙලා තිබෙන්නේ. ඉතින් පළවෙනි ස්ථානයේ ඉන්දියාවේ යසස් ජයිස්වාල්, දෙවෙනි ස්ථානයේ හිමි වෙලා තිබෙනවා ඉබ්‍රාහිම් සද්රාන්ට සහ තුන්වෙනි ස්ථානයේ කුසල් මෙන්ඩිස්ට හිමි වෙලා තිබෙනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 833ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව හතරවෙනි ස්ථානයේ රෝහිත් ශර්මත් ඔහුත් ලකුණු 833ක් සහ පස්වෙනි ස්ථානයේ ක්‍රීඩා කරනවා රමණුල්ලා ගුරුබාස්. ඉතින් ඔහු ලකුණු 873ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ දවස්වල වැඩි කතා බහට ලක්වෙන්නේ කුසල් මෙන්ඩිස්ගේ දුර්වල ක්‍රීඩා විලාසය. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා විනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙලා තිබෙනේ කුසල් මෙන්ඩිස්. ඉතින් දැන් ලැබෙන ආරංචි වලට අනුව ඉදිරි ඉන්දිය තරගාවලිය සඳහා ඔහුව නම් නොකිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉතින් ඔහු ශ්‍රී ලංකා විනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වැඩිම ලකුණු මේ වසරේ වාර්තා කරලා තිබෙනවා ලකුණු 833. ඉතින් කුසල් මෙන්ඩිස් ඉන්දිය තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඕගොල්ලන්ගේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද ඔහු තවදුරටත් මේ කණ්ඩායමේ ඉන්න ඕනද, එහෙම නැත්නම් විවේකයක් ලබා දෙන්න ඕනෙද කියලා.